గాంధర్వ కుక్కులు గాంధర్వ కుక్కులు ఏనవసరన్నారేంటి మొగద్ద భోగావింగ్ రతులు నుగద్ ඉතින් ගාන්ධර්වය විච්චි මට සංගීතේ පැත්තකින් තියාලා රතුළුණ හොඳ කරපිය කිව්වේ සාදු ඌරගේ වාළු ඌරගේ පිටේ තියෙනව කැපුව කුකුලා මොකද්ද පුරෝහිත උඹ මොකක් හරි පොක් ඩෙවල් ගැන මොනවා හරි කිව්වද මං හිතුව එකක් මූට හිරද එහෙමයි ඕන්න පොක් ඩෙවල් කිරතා යුවම මරු කිව්වා ඒක අයියෝ මේ ගාන්ධර්ව කුකුලෝ කොහොඹේ අර බල්ලිල්ලාව මොකක් බල්ලිල්ලාව ඔව් අර මොකද්ද වීණාව වීණාව ඒක කුලියට දුන්න ඕන් කලායතනයකට මොකටද වහලේ පාත් වෙනවට කෙලින් අතට තියන්නේද බතරාගෙන ඉඳින් පුරෝහිත ඈ කුකුලෝ අවසරයි දැන් වීණාව කුලියට දුන්නාම බෝ පීරි ගන්නෙ මොකද්ද මාලිගයේ කුස්සිය රතුළුණ හොඳ කරන එකට දැන් වීණාවෙන් ඇති පළක් නැන්නේ මොන් ඒකත් එහෙමද ඒකට කමක් නැහැ. මොකක්ද අර උඹ පාසලා තියෙනවයි කිව්ව ගායන විභාගේ? ගායනය. ඔව්. ගායනය සම්බන්ධයෙන් ගත්කල මට උත්තරීතර ಭಾರತේ උත්තරීතර කොහෙද මං ಭಾರತේ? උත්තර ಭಾರತේ ගියන්. නෑ මං කියන්න ගියේ මට ಭಾರತයෙන් ලැබුණ ගායන සම්මානය උත්තරීතරයි ඔන්. ඉතින් ඒක ඇවිල්ලා ලක්නව් කන්කල මధుර මනෝහර ප්‍රතිභා ප්‍රභා ඇති 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 විභාගේ නම කියන්කෝ සංගීත ඕල් ලෙවල් සංගීත ඕල් ලෙවල් එයි දැන් මේ ප්‍රගුණ කලා වූ පාස් කලා වූ ගායන කෞසල්‍ය උපයෝගී කරගෙන මధుර ගීත ඛණ්ඩයක් ගයපම් බලන්න මට එන්න ඇත්තේ ගයන්ටේ නැතුව නටන්ටේ කිව්ව විලාවේ ගායනා කරපන් දින තකට තකට බුම් බුම් ඕ දිනක් තක්ද දින තකට තකට බුම් බුම් කයිතකොතෝතෝ කවිසි කවිසි බුම් බුම් කයිතකොතෝතෝ කවිසි කවිසි බුම් බුම් තුන්ත්‍රික ත්‍රයි ත්‍රයි තුන්ත්‍රික ත්‍රයි ත්‍රයි තුන්ත්‍රික ත්‍රයි ත්‍රයි අටි 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 හරි එළියට ආවා එළියට මොකා 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 මොකාද එළියට ආවේ මගේ කනට රිංගලා හිටපු කුරුමිනිය එළියට ආවා දැන් ඉතින් ගිහින් රතුළුණු හොඳ කරපන් ඕම්මල අල්ලකෝ අදෝ මේ කනේ ගිය කුරුමිනිය ගන්නද මගේ මధుර ගායනේ උපයෝගී කරගත්තේ ඕ නැතුව ඉතින් කක්කුතු ගුලේ ඉන්න කක්කුට එළියට ගන්න පොල්ලිරතු මන්ද මිසක්කා කැවුම් බදින තෙල් හැඳ දාලා ගන්න පුළුවනේ අදාළ දේට අදාළ දේ දැන් ඉතින් හරිනේ ආපු රාජකාරිය ඉතින් යනකො කුස්සියට අනේ මේ බොකට වහන් හිටු ගෙවලයා කාටද ගෙවලයා කිව්වේ සෙවලයා මෙන කාටද ඉතින් මාලිගයේ කටුකන දෙපත් නෑ උඹට මේ කුකුලෝ මම නරක මිනිහා කියන්නේ බා හරිද කියනවා අර කුස්සිය අම්මගේ නංගිගේ හුටපතේ සුවන් නරේන්ද්‍රයට මොකද්ද 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 හුටපතේ අනේ අම්මා බරු බරු එහෙම මොනවත්ම නෑ වැරද්දක් කරපු එක එකපාරට කියයිද සුවන් නරේන්ද්‍රයනේ වැරදි කරු කියලා කට පුරෝණ කියන්නේ නිවැරදි කරු කියලානේ පස්සේ මාස හතක් යන්න දෙන්න වැරදි කරු කියලා හීනියට කියන්නේ අනේ සුවන් නරේන්ද්‍රයනේ කුස්සිය අම්මගේ නංගිය කුසියට නැතුව ඉතින් හිස්තන කුසියට බෝකට වංගින්ින් හාරි හරි ඉතින් ඒ ඇති අංගර දංගර පපා කුසියට එද්දි ඔව් මේ මං හිටිය රතුළුණ හොඳ කොර කොර වංගේ ඉතින් ඉතින් ඒ ඇත්තිගේ ඇඹරුම් විලාස දිහා බලන්ට ගොහින් මම මතක නැතුව කුසිය හිටපු බලලු දෙන්නෙක්ගේ මම ගලවලා තියන රතුළුණ හොඳ කරනවා කියලා හිතාගෙන ඕ හැම ගැලෙව්වේ මගේ මාලිගාවේ මංගල බලලගේද? ඔව් මංගල මංගල. අන්න දැන් ඉන්නවා අම මංගල වෙලා. ඕ ඔය විදියට මංගල පට්ටන්දරේ දෙන්න ගියොත් මාලිගාවේ වහල ඉන්න මීය මංගල මීය වෙයි. ඕ අම්මපා. ආ දැන් ඔය කතාව නවත්තලා යමං කුකුලෝ. එහෙමයි. ආයෙමත් මගේ කනට සතෙක් රිංගුවොත් උඹේ සංගීත සේවයේ ලබා ගන්න මං කැඳවන්නම්කෝ. එහෙමයි. අවසර මට යන්න. එන්න ඉවලෝ ඈ උඹට කිව්වේ හබුට්ට කට දිහා බලන් ඉන්නේ හා ගීකෝ හරි හරි උඹ අවුයන්කෝ හන්දියේදි ලුණු ගන්නත් උඹ හෝමක හන්දියෙන් ඉබේ හා හෝතම්බුවා
දේවි මොකමේ ඈ සුරන්නේ නේ මට වෙඩින් එක තියන්න තියෙනවා වෙඩින් එක කාගේද මගේ හස්බන්ඩ් වඳිනවනේ කාඩ් එකක් කියලා තිබ්බා හොටෙල්දී බිලි කොයින් එක පොරිසිල් මිනිහෙක් දිනවා කියලා මට ඉන්න කියලා තිනවා ඉන්න හොඳට මතක තියාගන්න ඕනේ තමුන් දැන් ඉස්සර හිටපු නිකං සමතලා නෙමේ සමතලා දේවියය කියලා ඔය එක එක ලහුටු කිචාලට මල්ලි හින්න යන්නේ නෑ හොඳේ ඒ ලහුටු කිචික්කේ මගේ කලින් හස්බන්ඩ් නී අපි ළඟම නෑ යනි සුරෙන්නේ රින්ද යන්නේ ඒ කතා මට වැඩක් නෑ අඩියක් හොල්ලන්න එපා මාලිගෙන් අල්ල ගන්න පොළවේ දැනගන්නවා අයියලාමයි අම්මදා බොල මේක නිකන් සමතලා නෙමෙයි කවඩින්ගෙන් මගේ මූණකට සමතලා කොල්ලයි පස්ස බලන්නේ පුරහිත මීනු හා මොකෝ අර සමතලා දේවි එයාගේ කුටියට යනකන් ඉඳලා එළියෙන් සීල් තියාපන් කවුද සමතලා දේවිද ඔව් එයා සීල් බොන්නේ නෑ එයා බොන්නේ ලෝකල් ඔය දැනුත් පීලා ඉන්නේ අම්මපා මොකද්ද ඔබ කියන්නේ මම කිව්වේ මීහරකෝ ඒ කාමරේ දොරවල් වලට සීල් තියාපන් ඒගයි එළියට යන්න බැරි වෙන්න මොකෝ අපසෙත්ද සමතලා දේවි ඔබතුමාගේ කන අත ගේවද තරම් කොහමද දන්නේ සමතලා දේවි මගේ කන අත ගාලා ගියා කියන්ට ඒ කියන්නේ වැඩි ඇත්ත මට කිව්වේ මාලිගාවේ මංගල ගිරවා ඒ සමතලා දේවිට හොත්ත ළඟින් මැස්ස යන්න බෑ බං හැබැයි දර මොනවද බීපු කතාවක් කිව්වේ උඹ ඔව් ඔය සමතලා දේවි ඩ්‍රින්ක් එක දානවා නෑ වසලැජ්ජාවයි මගේ මාලිගාවේ එක දේවින්නාත කෙනෙක්වත් ඔයනි අවිනීත වැඩ කරන්නේ නෑනේ නැති හැටි පෙලේ ඔබතුමාර සකල කලා වල්ලබ දේසේ සංචාරී ගිය දවස් ටිකේ මේ අන්ලිමිටඩ් තප්පුරේ දේවිය සේරම කරටි කැඩෙන්න ගැහුවා අර බාබාගේ උදාගෙන අම්මපා යියම්පා අම්මපගේ හා අම්මපා විතරක් නෙමේ තාත්තප්පා මං හිතන් හිටියේ මගේ සුකුමාල දේවියෝ රාමෙර කටේවත් තියන්නේ කියලානේ හනේ සුරන්නරේන් රියලිටි මේ මාලිගාවේ ඉන්න ස්ත්‍රියෝ ගැන නම් සත පහක විශ්වාසයක් තියන්නේ එපා මංගල සුනකයාගේවත් නෑ එච්චර බලු ගති අම්මපා යියම්පා හනේ ඇත්තට පුරෝහිත මම මේ සුකුමාල ලලනාවියන්ට සඳුන් තෙලෙන් කටු පිරිමැදලා විලඳ මීපැණි කවල හදන පරවියන්ට වගේ සලකද්දි මේ කියලා මට මෙහෙම කොන්නවනි ඕකට තමයි කියන්නේ මචං සොරි සුරනරින් දෙනි මේකයි ඊවන් වොෂ් ඔෆ් ද මිල්ක් වෝටර් නේකෝ උඹ දන්න භාෂාවෙන් කියන්නංකෝ කිරි දියනි දෙව්වත් අඟුරු සුදු වෙන කලෙත් නම් නැත් මගේ දිවත් පිටුර බංගන්නේ ගයි ඇත්තට මේ නෑම්බියන්ට ඕම වෙන්න හේතුව මොකද පුරෝහිත ඇයි සුරන් නරේන්ද්‍ර යන්නේ එහෙම් බඩේ අටකොන පිරෙන්න දවසකට හය වේලක් කනවා මෙහෙන් සලුද පිළිද අපරණද අපරණද අපරණ නෙමෙයි අපරණද අපරණ අරහෙන් දැසි දස්ද ඇත් අස්ද ඊගාවට නම්බුවද පටන්නරේද ඔව් ඔව් ඕවා ලැබෙනකොට සුරන් නරේන්ද්‍ර යන්නේ හා පැටියෙක් උනත් අනින්න ගන්නව නම් මේ අස්ස පුලප්පියෝ මොනවා නොකරයිද බඩ ගිනි දැනුණා නම් අඳින්න වස්තර නැත්තම් කැලිපිලි නැත්තම් නම්බුවක් නැත්තම් අන්න එතන ගුණ යහපත්කම තියෙනවා ඒ කියන්නේ දැන් අපේ දේවියන්ට බඩගිනි දැනෙන්න ඕනේ ගුණ යහපත් වෙන්න නම් එහෙමද මොනවද කියන්නේ සුරන්න රින්ද්‍රයන්නි බඩගින්නයි ගුණ යහපත්කමයි එකට එන දේවල් කාණ්ඩ දුන්නොත් කණ්ඩ වෙන්න එහෙමද එහෙමනම් කපා හර්බන් දේවින්නාන්තලගේ දෛනික ආහාර වේල් හතරක් එකක් ඉතුරු වෙන්න ඒක කරන්න තිබ්බ ඔබතුමා හැංගිලා ඉන්නවනම් නැත්තං ගොයියෝ නැත්නම් සුරන්න වෙන්නේ යන්නේ කෑම වේල් හතර පහ කපනකොට යාලා ඔබතුමාගේ බෙල්ල කපයි දියරෙද්දෙන් සත්තකින් මට දැන් මේ සේරම සුරසවත් හිටයි පුරෝහිත ඒක තමයි මං කිව්වේ පෙන්ෂන් යන්නකො මේක මට බාර දීලා මොකක්ද දීලාද මොකුත් නෑ නිකන් ගෙවුනේ ඒකයි ඔබ ඉතින් ඉන්නවද මම මේක එහෙම ලේසියෙන් පොට බාර දීලා පෙන්ඩොන් ගනී කියලා නෑ මං දන්නවා මොනවද දන්නේ දන්නේ ඔබතුමා හැරමිටි දෙකේ ලොන්තක ගහරි මේක කරගෙන යයි කියලා නෑ මම උඹට මේක බාර දීලා පැත්තකට වෙන්න අයිසම්මා
කවදද ඈ ලබනාත්මේ සිට ඒක මං දන්නවා මොනවද දන්නේ ලබනාත්මේ හරි දුන්නත් ලොකු දෙයක් කියලා දන්නවා ඒකයි ඔ උඹට මේ නරේන්ද්‍ර කටුවටුන්නේ රහ බලන්න ඕනෙම නම් අපි දවසක වෙස්මාරු කරගෙන උඹ නරේන්ද්‍රයා වෙන් මං පුරෝහිත වෙන්න ආගනේ වෙස්මාරු කරාට වැඩක් නෑනේ සුරන් නරේන්ද්‍රයානේ ඒමකෝ ඇගේ මතේ සයිස් එක නොයි වොයිස් එක නොයි වැඩේ නෝන්ඩි වෙනවනේ මේ ඒක නම් ඕන්නේ හරිද ඔබතුමා ඉන් රයිටින් මට බලතල දෙන්නකෝ එක දවසකට මේක කරන්න හැටි පෙන්නන්න දවසකට දවසකට නෙමෙයි එක පැයකට දුන්නොත් වඳුරට දැලිපිය දුන්නා වගේ තියෙයි මට කියපන් පුරෝහිත උඹට එක දවසකට බලය දුන්නොත් මොන මොනවද කරන්න කියලා මට කියන් අංක එකට කරන්නේ ඔබතුමාගේ අන්ලිමිටඩ් තප් ජීවේ පුරානේ අන්ලිමිටඩ් තප් පුරේ විසරෝලක් ගෙදර අදිනවා අන්න ඒක නිසා තමයි මම්බොට මේක තප්පර පහකටවත් දෙන්නේ නැත්තේ මතක තියාගනි ඔය ඉතින් අනේ දෙවියම කාපිය හයි අප්පා පුරෝහිත 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 මෙහෙ වරෙන්කෝ මොන මලක් කරදරයක්ද මන්ද අප්පා මේක මෙහෙවත් යන්නේ නැහනේ අවසර පස්වන් දහසකට ආයිබෝ වේවා තුරන් නරේන්ද්‍රයානේ හේයි මැරිලා ගියාම කොහමද බල ආයිබෝ වෙන්නේ උන්ට ඒකත් ඇහිලාද නෑ මං කිව්වේ මේ වගේ කණේ වාටිය වැහුවා මේ මාලිගාවේ මංගල මතුරුවේ ඌමෙල්ලවත් යන්නේ මං කිව්වේ ඒකයි මදුරුව කොහෙද බල මංගල වෙන්නේ හරියට ඩෙංගි මදුරුව 3-4 දෙනෙක් කෑවොත් මංගල නෙමෙයි ආමංගල වෙලයි නතර වෙන්නේ නෑ ඉතින් මම මේ මංගල කියලා කිව්වේ මේ මාලිගාවේ ඇතුලේ ඉන්න හොහපුටුව පවා ඔබතුමාට මංගලනේ ඒකයි එහෙම වෙන්නේ කොහමද බල එහෙනම් බොත් මාලිගාවේ මංගල පුරෝහිතයා වෙන්නේ බෑ ඒ කියන්නේ මම මේ මාලිගාවේ මංගල පුරෝහිතයා නෙමෙයිද මංගල මංගල නෙමෙයි බෝ අට මංගල දැන් මොකටද මාව කැඳෙව්වේ මං අරේ එන වැඩක හිටියේ මොකද්ද වැඩේ කීයක් හරි භාණ්ඩාගාරෙන් කොල්ල කාගන්න සට කපට උප්පර වැට්ටියක් අටවනවද උඹ චිකේ මගේ බල්ලටවත් නෑනේ නරේන්ද්‍රයාදෙනි පොදු දේපල වලින් අපැටියක් ගන්න චේතනාවක් අබැටයක් තරන්නම් ඉතින් ගත්ත කියලාත් ඇති වැඩක් නැහනේ. ඔබ ගෙවඩන්නේ කෙලින්ම තෝර පෙත්ත ගැහුවාගේ කුට්ටිය කපන්නනේ. හා දැන් මොකටද මට එන්න කිව්වේ? ආ එන්න කිව්වේ. මට මාර විදියට දැන් වාත අමාරුව හැදෙනවා බං. ආ බෝ මා වාතයක්. මොකද මො කිව්වේ? නෑ මං කිව්වේ වාත අමාරු කියන ඒව හැදුනහම මහ වාතයක්. එහෙමද? ඔය අපේ ආච්චි අම්මට තියෙනවනේ. දැන් මොනවද බං මේ වාත අමාරුවට කරන්න හොඳ? මොකුත් නෑ. තුන් වේලම කොස්තම්බල කෑවනම් වාතේ යනවා නිකන් කොහමද දන්නවද? වේරම්බ වාතේ ගියා. ඈ කොස්? හා කොස් වාතේට හොඳද බං? මිහා කොස් කියන්නේ වාත අමාරුකාරින්ට දිව්‍ය ඖෂධයක්. හා දිව්‍ය ඖෂධයක්? එහෙනම් බං මේ අපේ මංගල වේදනා දවසක් මට කිව්වේ කොස් වාත අමාරුකාරින්ට පෙන්වන්න හොඳ නැතේ කියලා. අනේ පොල් කවුද දන්න වේදකම? ඌ මේ අගබිසවට ලූස් මෝෂන් නවත්තන්න කියලා අරලු පුළු නිල්ලි කලවම් කරපු තිපොල් කසාය දීපු එකනේ. මං දන්නේ නැතු ඌ කවුද කියලා. පොඩ්ඩ හිටින්. හැබැයි ඒ ප්‍රතිකාරයෙන් පස්සේ අපේ අගබිසවගේ ටිකක් ඕනවට වැඩිය තිබ්බ ඉසිලි බිසිලි ගති නැත්තර නැති වුණානේ බං. අනේ අම්මේ ඉසිලි බිසිලි ගති නැති වෙලා නොගිහින් තියෙයි. අස්වාන් වෙල්ලේ බම්ම කැඩිලා ගියා වගේ සකල සරුවංගම දිය වෙලා ගියකොට දැන් එතකොට බෝ කියන්නේ මගේ මංගල වේදනට වේද සාත්‍රේ හරියට කරන්ට බෑ කියලාද? බෑනින්න. දැන් වැඩි යෝන්නේ. මේ ළඟදී අපේ හේවායේ උගේම කඩුව උඩ වාඩි වෙන්න ගිහිල්ලා කලව පැත්ත කපලා ගිහින් තිබ්බ හරියට නිකන් මෝර මාළුව බඩගින්නට කට ඇරිය වගේ. හා. ඉතින් මොනවද ඉතින්? අපේ ඔය බූරු අවමංගල වේද මැහුම් 20ක් විතර දාන්න ඕන තැනට කටේ තිබ්බ බුලත් තපේ තියල බෙන්ද ගිහන්කෝ. තනිව වුණා. අනේ ඔව් නැතු. තනිව වුණා. ආන්නේ හේවායේ හත් දෙහි දානේ හෙට. ඈ? හා. අනේ ඔව් නැතු. තනිපුණා ආන්නේ හේවායේ හත් දෙහි දානේ හෙට. ඈ? හා. දැන් පොඩ්ඩ හිටින්. ඔය කියන මංගල වේදා මේ මාලිගාවේ සේවයට බඳවා ගැනීමේ අවස්ථාවේදී තමුන් නේද රෙගම දාරු කොලේ මේ වේදනට වෛද්‍ය හිරම නේද මොකද්ද උපාධියක් තියෙනවා අය කියලා. ඈ? මං එහෙම රෙකමන් එකක් කළාද? නැතුව බොගේ රෙකම දාරුවේ බරපතල කොමටනේ මම මේ ගොබිලට ඇපොයින්ට්මන්ට් එක දුන්නේ. හරි. එහෙනම් නරේන්ද්‍රයන්නේ ඒ වෙලාවේ මම බීලා ඉන්නේ නැති කුණු වෙන්න. අයි දෙකයිම ලක්නේ. ඕ. බොය එහෙමද බල රාජකාරි කර.
කරන්නේ ඈ වගකීමක් නැතුව මට මතකයි ඔය කියන දවසේ අපේ ගහලයාගේ ඉඳුල් කට ගන්න උත්සවයේ තිබ්බනේ ඒකට ගිහින් එනකම මං දෙක තුනක් දාගත්ත මගදී මට මතක හැටියට ඈ ගහලයාගේ ඉඳුල් කට ගන්න උත්සවේ ගහලයා අවුරුදු 50ක් ඉඳලා උනාට පස්සේද බං ඉඳුල් කට ගෑවේ ඔව්නේ එතකම්ම මිනිහා කාලා බීලා තියෙන වෙනම දාපු බටේකින්නේ ආ එහෙමත් එකක්ද ආ පොර සීරම ඇල්කොහොල් බීවෙත් අර බටින්ම වක් කරගෙන ඔව් බොන්න පුරුදු විච්ච උගුඩුවට කටට මැහුම් දාලා වෙනම බටයක් දාලා තිබ්බත් නොබීනම් ඉන්න බෑනේ නේද බොල හරියට බොට වගේ දැන් එතකොට තමු ගහලයාගේ 50 වෙනි ජන්ම ඉඳුල් කට ගන්න උත්සවයට ගිහින් බීලා ඇවිල්ලා තමයි මාලිගාවට මංගල වෙදන ගන්න ඉන්ටර්විව් එක කරලා තියෙන්නේ එහෙමද එහෙම වගේ ඉන්න රින්ද්‍රයන්නේ නියෝ එහෙමයි ගිහන් බෝ දන්නවද එතකොට වෙදන කියන පෝස්ට් එක මොනතරම් බරපතල පෝස්ට් එකක්ද කියන්න බල එහෙමයි දන්නවා ඒ දන්න හින්දාද බීලා ඇවිත් ඉන්ටර්විව් කොලේ මේකනේ නරේන්ද්‍රයන්නේ එහෙම අපි නොදන්න සබ්ජෙක්ට් එකකට මිනිහෙක් ඉන්ටර්විව් කරනකොට එක්ක ඒ ගැන දන්න පොරක් ඉන්ටර්විව් බෝඩ් එකට ගෙන්න ගන්න ඕනේ එහෙම නැත්තම් ඉතින් බොන්න ඕනේ බිව්වම හරි ඔව් මං බීලා ප්‍රශ්න දෙකයි ඇහුවේ වෙදන කොර මොනවද බෝ ඇහුව ප්‍රශ්න දෙක මම ඇහුවා යම් කිසි පුද්ගලයෙක් අස්සයාගේ පිටෙන් වැටිලා ධනිස් පොල්කට පිපුරුවොත් ඒ පුද්ගලයාගේ උගුරු දණ්ඩට හානියක් නොවන ආකාරයට උණ්ඩුක පුච්චිය සත්කමකින් අයින් කරන්නේ කෙසේද කියලා අම්මද බොල එතකොට එතකොටම ඌ ඒකට උත්තර දෙනවා වෙනුවට රගපති විච්ච මල් බෝච්චිය මල් බොකුරු ටික අයින් කළා ඒක තිබ්බ වතුර ටික බොදු ගාලේ බිව්වනේ දැන් එතකොට බෝ ආපු දෙවනි ප්‍රශ්නේ මොකද්ද ආ දෙවනි ප්‍රශ්නේ ඔව් ආ දෙවනි ප්‍රශ්නේ තමයි අහුව සුරන් නරේන්ද්‍රයන්නේ පුරුෂයින්ගේ කොකුංග මාරය මොකක් පුරුෂයින්ගේ කොකුංග මාරය ආ එය සුව කිරීම සඳහා පිටකනි වැල් කොළ පොතු යොදා ගැනීමෙන් ඇතිවන්නා වූ සංකූලතා මග හරවා ගැනීමට පිපිඤ්ඤා පෙති යුස කුකුල් වසුරු සමග මුසු කර හිස ගැල්වීමෙන් හක්කේ සෙම කර වෙනවද නැද්ද කියලා එතකොට එතකොටම ඌගේ කන්දෙන් හිස්ම ගලන්න ගත්තා ඔය ආපු වෙදන ඒ එක්කම සල්ලි මිටිය මත පේන සාක්කුවෙන් ඇදලා මේසෙ උඩින් තිබ්බා හරිද ඒකෙන් තමයි පොර මාලිගාවේ මංගල වෙදන ඉන්ටර්විව් එකෙන් පාස් වුනේ මට හරි තන්තෝසයි පුරෝහිත උඹ ඇත්ත කිව් එක ගැන නරේන්ද්‍රයන්නේ මං එහෙමනේ පගාවක් ගත්තත් විනිවිද භාවයක් ඇතුවයි මං ඒ වැඩේ කරන්නේ ඕ මං එහෙම තමයි මං ඒ වෙදනගෙන් ගත්ත කහවණු 500න් මාලිගයට පියමායන මංගල කපුටන්ට සෙනසුරු දානයක් දුන්නා ඔබතුමාට දීර්ඝායුෂ රිඩියුස් කරලා දෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කළා මං එහෙමයි එහෙමද හොඳ මං හිමීට ඩිස්ප්ලේනේරිය බලලා රිඩියුස් කියන වදනේ තේරුම මොකද්ද කියලා හොයලා බලලම උඹට ඒකට ස්තුති කරන්නම්කෝ එහෙමයි එහෙමයි මලා ඩික්ෂනරියක් අලුතෙන් ප්‍රින්ට් කරන්න වෙයිද මන්දා පුරාහිත එහෙමයි දැන් උඹේ ගත්ත වෙදනට මාලිගාවේ අස්ස ස්ථාලේ අස්ස වසුරු වදින ජොබ් එක දීලා ආයෙම ඉන්ටර්විව් කෝල් කරපන් හොඳට වෙද සාත්‍රයේ පරතරට ගිය කෙනෙක් ඉල්ලලා හැබැයි උන්දව ඉන්ටර්විව් කරන්නේ මම ඕ ඒක මරු ඔබතුමාම ඉන්ටර්විව් කරන්න වෙදනල හත් අට දෙනෙක්ම ඉන්ටර්විව් කරන්නකෝ නිකම් ප්‍රශ්න අහලා විතරක් යවන්න එපා හොඳේ ඉන්ටර්විව් එකේදී ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් හැටියට ඔය ඔබතුමාට වැරදිලා තියෙන 60 ගෑනියට හොඳට බෙහෙත් දාගන්න ඒකත් මරු වැඩේ වන් මං ඊවන්නම්කෝ විදනල 4-5 දිනක් උන්ගේ බෙහෙත් වලින් මේකව මැකිලම යන්න හෙයි අප්පා ඕවම් පුරෝහිත අර විදනල ගන්න දාපු ඇඩ් එක වැඩ කොල්ල නැතුවවත්ද කොහේ ඇඩ් වැඩ කරන්නද නරේන්ද්‍රයාලනි මුළු ප්‍රාන්තෙම ඉන්න විශේෂඥ විදනල ආරෝග්‍ය ශාලාවේ ඩියුටියෙන් පස්සේ චැනල් සෙන්ටර් වලට යනවනේ අනිත් නෝමල් විදනල තම තමන්ගේ ප්‍රයිවට් ඩිස්පෙන්සරි වලට යනවා පීතකටවත් හොඳ වෙදෙක් හොයාගන්න නෑ මාලිගාවේ පක්කීම දෙන්න ඇයි අරවයි කැපිල්ල හොඳයිනේ ඒක නෙමේ ඒකත් එහෙමද අම්මකෝ බැරිද අපට බලේ පාවිච්චි කොල්ලා හොඳ විදේ දක්න වෙදෙනෙක් මාලිගාවේ නතර කරගන්න බයිපෝස් එකෙන් පුළුවන් ඉතින් හැබැයි බලෙන් වෙදෙනෙක් තියාගෙන ඉන්නවා කියන්නේ නරේන්ද්‍රයානේ ඉතින් අනිවාර්යයෙන්ම ඔබතුමාට 6 මාසෙ මෙරෙන්න වැඩේ සෙට් කරයි ඇඟට
නොදැනි. ඔව්. ඒකත් එහෙමද? එහෙමයි එහෙමයි. දැන් මේ කරමෙට බලාපුවාම මාලිගයට හරිහමං වෙදෙනෙක් නැහනේ බොල හොයාගන්න. ඇයි මං ඉන්නේ? ඔය සුළු සුළු ප්‍රතිකාර වලට. ෆයිටින් රටේ වේදානේ විදේශඥ වෙදෙනෙක් බලෙන් තියාගෙන ඉඳලා 6 මාසෙන් මැරෙනවට වඩා තමුන්ගෙන් සුළු සුළු ප්‍රතිකාර අරන් මට 3 මාසෙන් යන්න වැඩේ හැට්ටෙයි. එහෙනම් මං කියලා දෙන රින්ද්‍රයනේනි. ඔව් කියන්. වෛද්‍ය විද්‍යාලයෙන් උපාධියක් ගත්ත ඉසිරි පිසිරි වයසේ ගෑනු ළමෙක් අගපිසම කරගත්තොත් බොහෝ. ඒකනම් පංකාදු අදහසවල හොයා ගන්න හුළුවන් වෙයිද? ඇයි බැරි? අපි පුංචිමගේ දුව ඉන්නවනේ. මේ අවුරුද්ද මෙඩිකල් කොලේජ් එකෙන් අවුට්ුනේ. අම්මවා. ආ බේ පුංචිමගේ දුව. ඕ. අනේ අම්මෝ පැත්ත පලාද එක්කන් එන්නපා. එහෙමද? ඒ ඉතින් තුන් මාසෙන් නෙමෙයි සති තුනෙන් ඇඳ උඩම මිය හැදෙන උප්පර වැට්ටියක් ඔයාට වන්නම් බහදන්නේ. ඔය බලන්නකෝ ඉතින්. වව් වව් වව්. ඕම කරත් නවත්තපන් පුරෝහිත. ඕම නවත්තපන්. ඈ මෙතන මේ වැව් කන්දිය උඩම. වව් නවත්තපන්. ජීගේ ජීගේ මෙතන. ඇයි මොකෝ මේ හරිය පයට පෑගෙන නරක જાතියක් තියෙනවද? පයට නෙමෙයි ඇහැට නරක જાතියක් තියෙනවා. ඒකයි ඕ. මොකද්ද? අර පේන්නේ නැද්ද? කවී රඳුන් තියන අර තොටුපලක් වෙත නෙමෙයි. ඈ ඉතින් මොකෝ? ඉතින් මොකක්ද කියන්නේ? ඔබතුමාට ගැළපෙනවද ලඳුන් දියනාන තොටුපලක් ළඟට බැහැලා වටපිට බලන්න? මම වටපිට බලන්නේ නෑ බොල. මට අවශ්‍යයි ඒ දියනාන ලඳුන්ගේ සුවදුක් විමසා බලන්නට. විකාරද? ඒ ලඳුන්ගේ සුවදුක් විමසා බලන්න මිනිස්සු ඉන්නවා. ඒ ලඳුන්ට අයිතිකාර මිනිස්සු ඉන්නවා. විකාර නැතුව යන්කෝ. නෑ නෑ මට මෙතනින් බහින්න ඕනේ. ඕකනේ ඉතින් කියන දේ නාහන ගුරු උඩින් ගියොත් බිමින් බිමින් ගියොත් උඩින් කිව්වලු. ඕකේ නම් උපහරණේ නම් කිව්වා. අන්න හට වැයන් ඕක නවත්තලා. අප්පා මේ අපෝ මේ වැවේ ජල කඳ මත පිපී ඇති ඕලු නෙළුම් මානෙල් ආදී නේක පුෂ්පයන් සිපේන මදනල ගතට මොනතරම් සැනසිලිදායකද පුරෝහිත? ඇයි ඕලු නෙළුම් මානෙල් විතර? අර දියනාන ගමේ ලොන්ත ගෑනු හරයන අර වේරම්බ වාතේ ඒක හොඳ නැද්ද? ඒවත් එක ගැනෙන්න තමයි බම් මම ඕලු නෙළුම් මානෙල් ආදී නේක පුෂ්පයන් කියලා හයි ලයිට් කොල්ල කිව්වේ. කොහෙද? ඔගේ සාහිත්‍ය දැනුම නිල වර්ණයිනේ. හරි හරි. දැන් ඔය කොහෙද යන්න හදන්නේ? යන්නේ අර සුරලඳුන් නාන තැනට. අයියෝ මෙහෙමත් සෙවලේ. ඈ මොකද කිව්වේ? නේ නේ මෙහෙමත් සුපම්මද කියලා කිව්වේ. කෙවලයා. ආ මේ අංගනාව දිය ගැලියට ආවද? නෑ මේ හොලිද ගැලියට ආවා. ඔහේ කවුද? ලැජ්ජනන්ති මේ ගෑනු නාන තැන් වලට එන්න. කට මම සුරන්නරේන්ද්‍රයා. හනේ අනෝ යන්න. හේ උත්තමයා වරන් ඔහේ වගේ වැව් කන්දිය උඩ කෙපරවා නෑනේ. අපි අහලා තියෙන විදියට සුරන්නරේන්ද්‍රයා වරන් මෙලහකට වතුරට පැනලා අපිත් එක්ක දියබුන් ගහලා අපේ පිටත් අතුල්ලා දිනේ යන්නේ. පුරාහිත යම 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 ඉක්මන්ට. ඒක මම තොට කිව්වනේ මේ වගේ තැන් වල කරත් වෙනවත් අන්න එපා කියලා. කෝ ඇහුවද? හා මොකද මල උගුඩුව හිනාවෙන්නේ? හිනාලෝ යෝද යෝද එදාගත්තා. බොල පුරෝහිතයෝ මේ ගිනිගම් පාන්තේ සමහර කාන්තාව තාම මාව අඳුරන්නේ නෑනේ. ඒකයි මොකෝ නැති මේ මියා කවුද කියලා පින්තූරය අඳින්නේ නැති වුණාට සතා කවුද කියලා ප්‍රාන්තේ යන ඔක්කොම දන්නවා. අර ඉන්නේ සුරන්න දෙන්දරයාගේ කැරැට්ටුව. කාටද බොල බො සතා කියලා කිව්වේ? හරි 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 ඒ වාක්‍ය තරද්දි සතා කියන වචනේ නොදා හදා ගන්න බෑ. ඒකයි නවත්තපන් කිව්වේ අස්ස කරත්තේ. ඒ මොකද මේ හරිය නාන තොට බලක් නේනි. නවත්තපන් කිව්වේ. හෝ අස්සගෙන හෝ හෝ යකෝ මූඩ් බ්‍රේක් ගන්න නේනි. අස්සෙක් ඩිස් බ්‍රේක් පෑඩ් දෙක ගිවිද දොහෙද හෝ යකෝ හෝ. හරි හරි කොහිටි මට වහින්න. ආන් අර බිලි බබා ඉන්න ගොබිලට කතා කරපන්. අරුණිද? ඔව්. හේයි බිලි බෝයි මෙන්න මේනෝ මේනෝ මම මේ බිලි බානවා. පේන්නේ නැද්ද? ආ ඒකට ගමන් නෑ. ඔය බිලි පිත්ත උසිකකොල්ල මෙහෙ එනවා. ඔයට විකාරද මිනිස්සයෝ? ඔය කවුද මට බිලි පිත්ත විසිකල්ල එන්න කියලා කියන්න? මොකෝ කියන්නේ සුරන්නරේන්ද්‍රයන්නි? අරකගේ හොම්බට 60-70ක් දෙන්නද හස්තාන පිස්තෝල මිදෙන්? එපා 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 එපා. ඒක මාව අඳුරගත්තේ නෑ බං. අපි යන්කෝ එතෙන්ට. ආවරයිනේ කතාව. ආ යන් 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 යන්කෝ. අනේ මන්දා. කන්ද ළඟට අපි යනවා විනායේ. කන්දා
පිරගදේනවා හිනාසි හරිද කියව ආ මේ තමුන් නැහැ මාළු බානවා වගේ නෑ මම මේ පිට්ටු බානවා මොකක් කරුමියක්ද යකෝ ආ හරි 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 ඔහෙට ජයතම තරහා යනවා වගේනේ මේ කොහොමද මේ දවසවල මාළු ජාවාරම හොඳයිද මාළු හොදට එම කනවද සමියන්ද ඔහෙට මාළුත් දැන් එම කන්නේ නෑ ලේසියෙන් උංගෙත් දැන් සංවිධාන තියෙනවා ඕ මාළුගේ සංවිධාන ඔව් 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 ඒ මොනවද සංවිධාන මාළුන්ගේ තියෙනවා අම නොකන සංවිධාන කියලා සංවිධානය අම නොකන සංවිධාන පුරෝහිත ඒ සංවිධානය අපිට ටැග් ගෙවන ඇතින් නේද දන්නේ ආ ඔව් ඉංග්‍රීසියෙන් කාගේවත් අම කන්නේ නැහැ ඕ අම කන්නේ නැහැ නේද කරන්නේ මේ ඇමක් නැතුව බැරි දෝකට ලණුවක් දාන්න ඔහේගේ මොලේ හොඳ නැද්ද ඇත්තටම මාළු කියන જાතිය ඔය අපි වගේ ලණු කන්නේ නැහැනි මිනිස්සයෝ අදහගත්තා ඔබතුමා මේ අපට දෙන ලණු අපි කෑවට මාළු ලණු කන්නේ නැහැ හරි 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 ඒකෙන් කමන්නේ ඔය සකියාගේ නම මොකද්ද මොකට දාහන්නේ නිකම්බන් දැනගන්න ඇහුවේ මම අවිලා සිඤ්ඤප්පු සිඤ්ඤප්පු ආ සිඤ්ඤප්පු කොහමද සිඤ්ඤප්පු මේ ගමේ විතර මිනිස්සු සතුටින් ඉන්නවද ඔහේ හරියට ප්‍රශ්න අහන්නේ අර සුරන් නරේන්ද්‍රයා වගේනේ ඈ සුරන් නරේන්ද්‍රයා කිව්වේ ආ හරි 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 මේ ගිනිගම් පාන්ද සුරන් නරේන්ද්‍රයා නේද ආ ආ ඉතින් මේ දැන් ඔහේ මිනිහා වඳුරනවද නැතුව මිනිහයි මායි එකට හිරත් ඉඳලා තියෙනවා ඔන්න කිව්වා අම්මපා ඔව් දෙන්න එනම් ගජේ යාළුවෝ මේ කොහොමද මිනිහා හොඳට ප්‍රාන්තේ පාලනය කරනවද නැත්තම් ඔහේ මේ ප්‍රාන්ත නෙමෙයිද නෑ මම කටුකර ප්‍රාන්තේ ආහ් එහෙ වගේ නෙමෙයි මෙහෙ මෙහෙ සුරන් නරේන්ද්‍රයා නියම පාලකයා එලකිරි අන්න නරේන්ද්‍රයෝ මිනිස්සුන්ට හරිම ආදරෙයි හා මට කොච්චරවත් කියනවා මේ මාලිගාව පැත්ත සෙට් වෙන්න එන්න කියලා මම යන්නේ නෑ අයියේ හරි නෑනේ අපි වගේ දෙකයි පනහ පොරවල් නරේන්ද්‍රයාව ආශ්‍රය කරන එක උන්න හිට හොඳ නෑනේ තේරුණාද හා හා හරි හරි අපි ගිහිල්ලා එන්න දින්නපු ඈ හා 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 එංගෙන්නකෝ හම්මේ ඇතියන්තං පොර හිතන්නේ නැති මං පොරව අඳුරගත්තේ නැහැ කියලා සුරන් නරේන්ද්‍රයව නොදන්න කෙනෙක් ඉන්නවද මේ පළාතේ අඳුරනවා කියලා ඉල්ලන් කෑ හැකිය ඈ මං පුරෝහිත ඔය ගරත දැක්කහම කතා කරන්න හතරේ මේ අපේ රාන්තේ හුඟ දෙනෙක් මාව අඳුරන්නේ නැහැ නේ බං අඳුරන්නේ නැති එක හොඳයි ඒ මොකද අඳුරගෙන ඉවර වෙලා බොරුවට මූණිච්චාවට හායි හුයි ගන්නවට වැඩිය අඳුරන්නේ නැති විදිහට ඉන්නකොට උන්ගේ කටවල් වලින් ඇත්ත පිට වෙනවනේ ඉතින් බං දැන් අර මාළු බාපු ගොබිලා මාව අඳුරන්නේ නැති වුණාට මගේ හොඳ කිව්වනේ ඌ අනේ අම්මේ මූ දන්නේ නැති හැටි අර මාළුකාරයා අමු බොරුව කරපුවා මූ දන්නේ නැණි අප්පා මූයි මාළුකාරයයි දෙන්නම හිතාගෙන ඇති මාව අඳුරගෙන බොරු කරව බව මම දන්නේ නැහැ කියලා අනේ මෙහෙම ගොංජාතිය සුරන් නරේන්ද්‍රයා නෙවි ඔබතුමා මොනව හරි හිතුවද හිතුවා හිතුවා ඔබ හිතපුවගේ අනිත් එක හිතුවා දැන් ඒක වැඩන්නේ ඔය අසකරතේ අයියෙන් දැක්කහන් එහමයි මේ දැක්කලා අයියෝ නාටකම් බලන්න ඔය දෙකඩේ ගාව ඉන්නින්ග හෝ හෝ වන්ටිය කරත්තේ නැවත මලා ලමිසින්නේ දෙකඩේක ශිරිකේ ඉන්නේ අද ඉතින් තනි කර රිවට් තැනේම තමයි මෙයා විතින් අද ගිනියන්න නම් හම්බ වෙන්නේ ලේසි පාපුවකට ආ ළමයා කොහමද බිස්නස් කාරිය ඇයි හඳින් කරගෙන යනවා අර සුරන් නරේන්ද්‍රය නිසා සුරන් නරේන්ද්‍රයා කිව්වේ ආ හරි හරි ඔය ළමයාගේ මාති නේද අපේ කිනිගම් ප්‍රාන්ති නරේන්ද්‍රයා සුරන් නරේන්ද්‍රයා ආ මිනිහා කොහමයි හරි හොඳයි මාත් කාලේ මාලිගාවේ වැඩ කළා එයා තමයි මේ කඩේ දාල දුන්නේ හැබැයිද පුරෝහිත මේකි මේ කියන කතාව මඤ්ඤං සමිය මද්ද කොහෙද බොරු කියන්නේ ඔය ඔව් ආ ඒකයි නේද මේ දාමුක බලන්න හොඳට කෝප්පේ හොදලා ප්ලේන්ටිය මේ අයියා ඈ මොකද තැන්දි බවීම කිව්වම නෑ 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 ඔය වන්දල ගත්තොත් හරියටම අපේ ගිනිගම් ප්‍රාන්ති සුරන් නරේන්ද්‍රය වගේමයි අමම ඇත්තද ළමේ ඔය සුරන් නරේන්ද්‍රය කියන ගොබිලා කුකුලය කියන්නේ බොරුවනි එයා හරි හොඳයි ආ අපේ මාලිගාවේ ඔච්චර හිටියා කවදාවත් අපිට ඒක කරලා බැලුවේ නෑ ඇත්තද මං පුරෝහිත මේ කියන කතාව ඇත්තනම් කොහෙත්ම වෙන්න බෑ ඈ ඔය කෙල්ල මාලිගාවේ හිටියානම් ඔබතුමා නොබල ඉන්න විදිහක් නෑනේ ඈ තනි කර බොරු කියන්නේ ඒකාන්තයෙන්ම මට තේරෙන ඔය කියන්නේ පට්ටපල් බොරු ඔව් නේද ඒ කියන්නේ මේ සූටි කිලිල්ල බොරු විදිනව නේද පුරෝහිත මේ ඇත්තමයි අයියා
මොනවද කියන ඔය කතාව? මේ මොනවද ඔය වීදුරු පෙට්ටිය තියෙන කෑම? ගමුක බලන්න. හොඳ කලද දෙල් තියන දෙන්නේද? ඔය කොයිවද? ඔය තියන්නේ ඔය සෝකේස් එකේ. සෝකේස් එකේ? කොහොමද? ඔය තියන්නේ ඔය මැස්සුවල ඉන්නේ. හොඳම කලද දෙල් ඔය. මැස්සුවල ඉන්නේ හොඳම කලද දෙල් වලටද? සීනි පොදම හොඳයිනේ. ඉතින් මැස්සුවන සූගලා. මං පුරෝහිත. අපේ පාරිභෝගික විහිදුම් බලකාය මේ පැත්තට එන්නේ නැද්ද? උන් කළු දොල් වලට එන්නේ නැහැ නෙවෙයි. උන් එන්නේ හොඳ කුට්ටි මාළු තියෙන තැන් වලට විතරයි. එහෙමද? කවන්නේ නැහැ කෙල්ලේ. නැද්ද මුකුත් මැස්සෝ ආපු නැති මොනවා හරි. මැස්සෝ ආපු නැති මුකුත් නෑ අයියා. මැස්සෝ අහන්නේ නැත්තම් පදම හරි නෑනේ ඒකයි. ඔය ළමයා දන්නවද මේ මැස්සෝ ආපු අපිරිසුදු ආහාර විකුණන්න තහනන්ය කියලා? කිව්වද අහන්නේ අයියා. කවුද කිව්වට අහන්නේ නැත්තේ? එතකොට මේ ගමේ උදවිය ඔයා කනවද ගානක් නැතුව? අපු කනවා. මේ ගමේ උන්ට ගානක් නේ. මෙහි අයට හොඳ පිරිසුදු ආහාර දුන්නොත් තමයි ලෙඩ වෙන්නේ. අර ජරාවම කාලා පුරුදු වෙලා. පුරාහිත. එහෙනම් උඹ කලු දොදොල් කාපන්. මං නිකන් ප්ලේන්ටිය බොන්න. ඔබට ඉතින් ඕන ජරාවක් පත්තියන්නේ. මේ අයියා. එත්තමයි ඔය අයියන සුරන් නරේන්ද්‍රේ වගේමයි. හරි හරි ඉතින් මං සුරන් නරේන්ද්‍රේ වගේම තමයි කියලා මොකද්ද ඔබ කරන්න කියන්නේ? මැරෙන්නද මට කියන්නේ? කන? ඇයි මොකද? අපි පෑන් කළා සුරන් නරේන්ද්‍රයව උස්සලා ඊවිනුවට අයියව සුරන් නරේන්ද්‍රය කරලා මාලිගාවට යවමුද? ඩක්කොඩ වැඩේ නම් නම්බර එකයි. ඊට පස්සේ? ඊට පස්සේ මාව අගමේසිය කරගන්නකෝ. ඡා අපූර්ව යෝජනාව. එතර කරදර වෙන්න ඕනේ යමන් දැම්ම මගෙත් එක්ක. මම තමයි ඔරිජිනල් සුරන් නරේන්ද්‍රය. අපෝ එනම් බෑ. ඇයි බැරි? අයියෝ මෙතනත් මුලනුව කෑවනි. පුරෝහිතයා ඉතින් ඇති සේරම උගේ ප්ලෑන් මම නොදන්නවා කියලා. අනේ බොල යාමංගෝ මාලිගාවට. පුරෝහිත මෙහෙමලෙන්. ඇයි දන්නේ? දන්නද හින්දා තමයි කියන්න හදන්නේ. ඉතින් ඉහංගෝ තතමන් නැතුව. අනේ පොඩි සමාවෙන්න. කියාව දරන්නකො. පුරෝහිත. එහෙමයි. මම මේ නරේන්ද්‍ර කටුව දුන්න ගලෝලා උසික්කා කොල්ලා අන්ලිමිටඩ් තප්පුරේ විසිරෝලා මේ සා විශාල සැප සම්පත් අලුයම ඉවතල වූ කෙළපිඩක් මෙන් ඉවතලා වැදගත් කාන්තාව කරකාර බැඳගෙන කුලියක් මලියක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න කල්පනා කළා. අම්මා. අර බලන්න සුරන් නරේන්ද්‍රයන්නේ බලලෙක් මීයකට කිරි දෙනවා. අර බලන්න. අන්න ඉබ්බෙක් පියාඹගෙන යනවා. අර 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 ශ්වේත වර්ණ කපුටන් කීජි විජි ගානවා. අර වෙtti අර බලන්න. කළු පැහැති ගිරවුන් කක්ක ගන්නවා. මොන තරම් පුදුමද. හරි 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 නෝන්ඩි නොකර හිටහන්. ඔබ හිතන්නේ මම කිව්වා වගේ මේ සැප සම්පත් අතහැරලා යන්නේ නැහැ කියලාද? නෑ තමයි. හරි එහෙනම් ඉතින් නෑ තමයි. ඔකට නෝන්ඩි කරන්න ඕනේ. ඔබතුමා මේ ධනස්කන්ධෙත් එක්ක මේ සැප සම්පත් අතහැරලා ගියොත් පහුවෙනිදාට ඉර ඊසාන දිගින් පායලා වයමින් බැහැලා යෝ අම්මපා. නෑ නිකන් ඉදින් මං බැලුවේ මං එහෙම යන්න ගියොත් උඹලා මොනවා කරයිද කියලායි. එහෙම වුණානම් මොනවද ඉතින් අපි නොකරන්නේ? කොයිදින් යන්නේ? අර බුරණ බල්ල හපන්නේ කියනෝ වගේ නිකන් බොරුවට බුරනෝ විතරයි. කවුද දැන් මෙතන බල්ලා? බල්ලා ඉතින් ඒ බුරණ බල්ල තමයි. ඒකයි. සුරන් නරේන්ද්‍රයන්නේ නේ? සුරන් නරේන්ද්‍රයන්නේ. මොකෝ කතා නැත්තේ? නෑ මම මේ බිරිල්ල නැවතුවා. හෙට ඉඳන් දැක්ක දුටු දැන හපා ගන්නවා මං. මල. සුරන් නරේන්ද්‍රයන්නේ. සුරන් නරේන්ද්‍රයන්නේ. සුරන් නරේන්ද්‍රයන්නේ. ඇයි මේ කතා නැත්තේ? ගන්නරුව කුකුලෝ. ඊග පරිස්සමින් දැන් බල්ල බුර නැහැලු. හපනවා විතරලු. මොකද බල බින්ගුර කිව්වේ? ආපෝ බුරන්නේ නෑ මං කිවි. ගැඹුරු ජලයේ නිශ්චලයි කියලා මං කිවි ඒකයි. මොකටද කුකුලෝ උඹ ආවේ කියහන්? අවසර මම මේ කීන්ට ආවේ මගේ අලුත්ම සංගීත ව්‍යාපෘති යෝජනාව ගැන කියන්න කියලා. සංගීත ව්‍යාපෘති? එහෙමයි. මොන? සුරන් නරේන්ද්‍රයන්නේ. අපි ගිනිකම් ප්‍රාන්තේ කොල්ලන්ට කෙල්ලන්ට භාවාත්මක සංගීත රසය පිළිබඳ දැනුවත් කරන්න ව්‍යාපෘතිය පටන් ගන්න ඕනේ. අර මොන කිහිම් මලකටද? බෝකට හංගිදු. මම මොකද කරන්නේ? මං කොහොම තපන්නේ? බුරුණ විතරනේ. කඩලා කිව්වේ. අනේ ඒව හොනින් කියන්න. ඔහොන් කඩවා ගත්තේ එතරයි. දැන් මොකද්ද? දැන් මොකද්ද ගාන්දරල කුකුල බෝ කියන්න ගියේ? අපේ
ගිනිගම් ප්‍රාන්තේ අපේ නෙමෙයි බොල මගේ ගිනිගම් ප්‍රාන්තේ කිව් සමාවෙන්ට මගේ ගිනිගම් ප්‍රාන්තේ මේ නෙමෙයි මීම මගේ කිව් එහෙමයි උඹේ නෙමෙයි මීම මගේ ගිනිගම් ප්‍රාන්තේ ඉන්න තරුණ තරුණියන්ට කැළඹීම අඩුවෙන්ට අපි මේ ශෘංගාරාත්මක මන මෝහණීය රාගධාරී සංගීතය පිළිබඳ අවබෝධය දෙන්න ඕනේ මේ මචන් හරි සමාවෙන්න නරේන්ද්‍රයානේ නී අර කිව්වත් වගේ තරුණ තරුණියන්ට රස්සා දිනුවට වැඩිය ඒක නම් ලීසි වගේ නේද ඈ අනේ උඹලා දෙන්න දන්න ඉටිගැඩිය අප උඹත් දන්නවනේ මොකක් නේ නේ උඹ තමයි දන්නේ නේ නරේන්ද්‍රයානේ නී ඔබතුමා විතරයි දන්නේ සමාවෙන්න ඔය රාගධාරී උත්තරීතර අටෝත්තර නැතුව නිකන් දෙකපණහට ලාබෙට තැන් තැන් වල ඩංගහන පන්ති ගිටාර් ගහන පන්ති යතුරු මණ්ඩල පන්ති මොකක්ද මොකද යතුරු මණ්ඩල පන්ති කිව්වේ නරේන්ද්‍රයානේ යතුරු මණ්ඩල කිව්වේ බොල කීබෝඩ් ඕගම් 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 ආන්ගේ පන්ති ඔට්ටර පෑඩ් පන්ති ඒ වගේ ඒවා ඇතිකොලා නම් තරුණ කැළඹිලි නිකම්ම නවතිනවා බොලල්ලා ඔය තරුණ විසේ ගායේ තියෙන කාලෙට කොල්ලන්ට කෙල්ලන්ට නිකන් නොමිලේ වගේ ඩං සෙට් එකකට කෝටු කෑලි දෙකෙන් තට්ටු කරන්ද එතනින් ගියාම গিටාර් එකක් අත ගන්නද යතුරු මණ්ඩලයක් පීරි ගන්නද එහෙම අහුනාම උන් කොණ්ඩ වවලා දෙනිම ඉරලා අතට ඔයිල් දීල් දාන් ඇයි බම විදලා බෝබ මාලයාගේ පින්තූර අලෝගෙන වෙනවම නිකායක් හදා ගන්නවා ඊට පස්සේ උන්ට ප්‍රාන්තෙට හෙන ගැහුවත් ගානක් නැ ඔය එලෝසියේ මෙලෝ අතගා ඉන්නවා අපට ප්‍රශ්නෙකුත් නැ ආන්න එතකොට නරේන්ද්‍රයන්නේ රස්සා ප්‍රශ්න ඒව අරක මේක එතකොට ඒව හොයන්නේ එතකොට ඔය කොහේ හරි සංගීතයක් තලාගෙන පැදුරක් එලාගෙන සේප් එකේ ඉඳී ගුලියක් දෙකක් කාගෙන අපටත් එතකොට ලේසි කඳුළු වාත ගහන්න ඕනේ වැලි වතුර සාත්තු ඕනේ බැටන් තැවිල්ල ඕනේ හරිම සාමකාමී සංගීතේ වරයි පොඩි අප්සෙට් එකක් කියලා ඒකට තියෙන්නේ ඒ කාලෙට කොල්ලෝ නානවා පොඩ්ඩක් හොරහින්දා උන් ගාව නිකන් බල්ල උදිය ගත්ත ගෝඩි පඩංගුව තෙමුනහම වගේ පොඩි කුයිලක් එනවා ආන් ඔච්චරයි හනේ අපේ කාට කියන්නේ මෙව්වා ඉතින් එහෙම නෙවෙයි සුරන් නරේන්ද්‍රයන්නි මං කියන්නේ නියම රාගධාරී සංගීත රසාඥතාවයේ ඇති පරපුරක් අපි බිහි කරන්න ඕනේ ඒකයි ඇයි ඒ සේරමල්ල උඹ වගේ මෙන්ටල් කාර්යය කරන්නේද මං කොහෙද මෙන්ටල් හැබි ගුර මොකු නැත්ති බෝ ඕන වෙලාවක් අර වීණා ලබු ගෙඩියක් අන්න තයියෝ තයියෝ කොහමද උඹ දන්න අග්නි රාගයක් තියෙනවා ඈ මං දන්න අග්නි රාගයක් නේ නරේන්ද්‍රයන්නේ මං මෙහෙත් කොන්නකොට පාන්තිරේ දැල්වන්නේ ලයිටරින් කොටනම් ඉතින් ගිනි අවුලවන්න ලයිටර් ඕනෙත් නෑ ඔය කට ඇතුලේ තියෙන කබර වාචාල දිවෙන් බැරිය ඕන එකක් අලු දූලි කොල්ල දාන්න ඒක නෙවෙයි හොඳයි ඉතින් එහෙම හැකියාව තියෙන අපට සැලකීමක් නෑනේ මේ සමාජේ අම්මපා අහෝ බේදයක කිව්වලු හා සුරන් නරේන්ද්‍රයන්නි දැන් එතකොට ඔබතුමාට මං කියාපු කාරණාව ගැන ඔබතුමා මොකද කියන්නේ ඔන් මොන කාරණාද කුකුලෝ අයියෝ අපේ අප්පා ඔය ඩිංගට අමතකුණානේ මොකද්ද මං කිව්වේ මේ අපේ ගිනිගම් ප්‍රාන්තේ තරුණ තරුණියන්ට ආ ශාස්ත්‍රානුකූල සංගීතය
සංගීතය උගන්නන ව්‍යාපෘතිය ගැන. ඒක හරියන්නේ නෑ බං. ඈ හමුන් කැමති නම් ඔය අලබතල මයියොක්ක වැනි වගා ව්‍යාපෘතිය පටන් ගනි මං අනුමැතිය දෙන්නම්. අදමයි. ඈ මං වැනි සංගීත ඔස්තාත් කෙනෙක් බතලෙට වන්ද? ඇයි මොකෝ? ඈ සංගීතකාරයෝ බතල හිටෙවොත් මුරුංගද බහින්නේ? ඈ එබල මං මොකටයි බතල හිටවන්නේ? බතල හිටවන්නේ ආහාරෙටනේ. මට ඕව වැඩක් නෑ නරේන්ද්‍ර යන්නනේ. මගේ ආහාරය උත්තරීතර රාගධාරී සංගීතයයි. ප්‍රේමේ මගේ ආහාරය ආශාවෙන් පිරි ලෝකයේ. ප්‍රේමේ මගේ ආහාරය ආශාවෙන් පිරි ලෝකයේ. ඒක දැන් තුත්තකට කලින් කිව්වා සංගීතලු ආහාරය කියලා. දැන් කියනවා ප්‍රේමලු ආහාරය. මේ නරේන්ද්‍ර යන්නනේ. උඹේ කරපොඩක් කිට්ටු කරන් බඩුවක් කියන. නෑ සමා වෙන්න මත මේ වරදිනවා. මේකට බඩගිනියල්ලුවාම කියයි ඔය දෙකමනේ මේ මගේ ආහාරේ පානේ පරිප්පුයි කියලා. ඕ අනේ මේ පුරෝහිත උගුරෝ. බෝ නොදන්න දේවල් වලට හොට නොදා ඉඳ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. අන්න ඒක දැනගන්. හා 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 හා. ඒ කියන්නේ මෙහෙ ඉඳන් ඇමරිකාවට ගිහින් බහැලා එහෙ එයාපෝට් එකේදී සංගීතෙන් කතා කළාම එහෙ කට්ටියට තේරෙනවා. නේනේ කන් ඉදින් මේ උඹේ ඔය වීණා පොල්ල පීරිගක සංගීතෙන් කතා කරනකොට එහෙ ආගමන විගමනේකෙන් බොට මාංචු දාලා අරන් ගිහින් රබර් බැටම් පොල්ලෙන් කතා කරයි ඉන්ටර්නැෂනල් භාෂාවෙන්. අනේ මේ බොදන්න ඉටිගෙරිය. සංගීතෙන් කතා කරන්නේ හදවතට බොල සංගීතය නැමැති ශෘංගාරාත්මක සම්ධ්වනි රසාලිප්ත බව ඒ මත් බව එහෙන්නේ දැනෙන්නේ හදවතටයි බොල. ඒ කියන්නේ බොගේ ඔය අතම්පවුරු සංගීතේ තේරුම් ගන්න නම් එක්ක හදවතේ කන තියෙන්න ඕනේ නැත්තම් කනේ හදවත තියෙන්න ඕනේ. එහෙමද? ඔය කිව්වේ නෑ නෑ මොකුත් එපා. මං ඉදින් අලබතල හිටව ගන්නම්කෝ. ඇයි අප්පා? ඕකනේ මං උඹට මුල ඉදලම කිව්වේ. කොහෙද ඉදින් තේරුම් ගන්න උඹට වෙලා ගියානේ. සුරන්දරේන්ද්‍ර යන්නේ ඔන්න මං කිව්වා. මයි යන වැලේ මේ රස්සාව දාලා මට වැඩක් නෑ මේ රස්සාව. ඔව්. ඉතින් පලකො මගේ මොකෝ? ෂිට් පාලෝ සුවසර පුරෝහිත කමේ කඹුරලා යන්න ඕනේ කිව්වම ඔම කියනවද කිසි ඉරිගිටියක් නැතුව කට හොදල පන කියලා. නැතුව ඉතින් බෝ මෙතන පාලොස් වසරක් මගේ ඉහේ කෙස් ගස් ටිකට එනකන් හූරගෙන කෑවට හරියන්න කරට මල් මාලා දාලා අතට බුලත් හුරුල්ලක් දීලා අනේ ඉඳහම් මගේ දෙයියෝ කියලා වැඳ වැටෙන්නද මට කියන්නේ? ඈ අනේ යනහක යම ඉහිගේ අන්තිමයි අන්තිමයි. ඈ මං වගේ උදාර පාක්ෂික පුරෝහිතෙක් ආයේ කොයින් හොයාගන්නද ඔබතුමා? ආ කල්පනා කරලා බලන්නකො. උදාර පාක්ෂික? උදාර පාක්ෂික නෙමෙයි උදාරවාසක පුරෝහිතය කියපන්. උදාරවාසවික මාකුල සුරන් නරේන්ද්‍රයාදී මේක අහන්න හරිද? ඕනෑම නරේන්ද්‍රයෙකුගේ පුරෝහිතෙක් වුණාම ටිකක් වතේ පිටේ ලපටි රාදලු කනවා. ඒවගේම තමයි. ඒකේ හැටි පාපයක් නෑ නෝ. ඒව පුරෝහිතයෙකු සතු සෛද්ධාන්තික ප්‍රතිපත්තිමය හැබිට්ස්. අනේයි දතත් තිබුණා. අනේ බොල පුරෝහිත කපුටෝ. උඹ වගේ හැබිට්ස් තියෙන රැබිට්ස්ලා දෙන්නේ කිටියොත් මේ ප්‍රාන්තේම කාලා විනාශ කරයි තුම්මාදෙන්. එළි උඹ යන්නේ නැද්ද? කොහෙද? කොහෙද කියලා අහන්නේ? දැන් මෙතන උඹ උඩුබුරුල්ලගෙන ආවේ පුරෝහිත පයින්ද දමල ගහලා යනවා කියලා. ඉතින් යමකෝ. කොහෙන් යන්නද? මගේ රිසිග්නේෂන් එක ඔබතුමා ඇක්සෙප්ට් කළේ නෑනේ. කළා කළා. එකට රහස් වාරයක් කළා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ යන්නේ නැති එකයි මට. ඔහොම නිකන් කටින් කියලා යන්න හරි නෑනේ. එහෙනම් කොහමද කියන්න ඕනේ? පොල්ලක් කරන්ද? නෑ නෑ එහෙම නෙමෙයි. මං වගේ උදාර උත්තුංග විශිෂ්ට පුරෝහිතෙක් අස්වලා යනකොට උත්සවයක් තියලා ඇගීමක් කළා. ඇතෙක් බලට වස්තුව දීලා එහෙමනේ පිටත් කරන්න යන්නේ. ඒකනේ මම මේ කල්පනා කරේ. ඕහේ පලයන් වෙන වැඩ නැතුවට මේ පුරෝහිත එමයි උඹට ඕනම් දවසට 6 වේල කාලා ඉලක්කම් 6 පඩිය අරන් ඉන්නවනම් හිටු යනවනම් යම එච්චරයි. මට ඔය දෙකම එකයි. මං එහෙනම් ඉන්නන්නේ නේද? තේරුමක් නැ නියන්නේ කන්නේ කයි මම කල්පනා කළේ. උඹ යන්නේ කේ තේරුම විතරක් නෙමෙයි උඹ ඉන්නේ කේ තේරුමකුත් නැහැ. අනේ අම්මේ නැන්දමාමේ ආතියේ පුරා වසර පාරක් ඇසට නිදි නැතුව කුසට හරි ආහාරයක් නැතුව මුලේ හිරිවත්තගෙන ඔබතුමාට සේවය කළාට මට ලැබෙන තුඩු පඳුරුද මේ? අනේ ආ
මැරු. නේදේම මැරුවා උඹ. බඩටම නොකා වැඩම කළා උඹ. අනේ මගෙන් කන පලා ගන්න නැතුව ලෑත්ති කරපන් මට අද මංගල සූමින් පූලේ ජල කීරා කරන්න ඕන. ආ ඒ මොකෝ හිටියේ මං වතුරේ දොන වෙන්නේ හිතුනේ. රත්තවාටි ඊට ගහුවයි. මට හුඟක් දවසකින් තප්පුරේ ලලනාවොත් එක්ක ජල කීරා කරන්න බැරි වුණා බොල. හරි හරි හරි. වෙන වැඩ නැතුවට. මොකද්ද ඔබ කිව්වේ? නෑ මං කිව්වේ. මොකද්ද? ඉරි වාතයට හොඳයි. මානසික ඒකාග්‍රතාවයට හොඳයි. සන්නියට හොඳයි. ප්‍රාන්ති වැසියන්ගේ පුනර්ජීවනයට හොඳයි. සසු පාක්ෂවල උන්නතියට හොඳයි. තව එතනින් ගියාම මට පේන්නේ උඹත් ඔළුවට රත් වාතය ගහලා වගේ නරකද පැයක් දෙයක් වතුරේ බහැලා හිටියොත්. හරි ඉතින් බහැලා නාම මචං. සෝරි 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 මචං නෙමෙයි මේ මචං මේ මගෙත් එක්ක එකට බහැලා නාන්න මගේ සූමින් පූලේ උඹ යාසයි අන්නර කුඹුරු යායේ දිහා දින අත්තරම පිණිඳකින් නාගනින් හරි 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 මං පිණිඳෙන් නාගන්නම්කෝ ඒක කොයි එකටත් හොඳයි ඔය දද කැසිලි කුස්ත කඩුවේ ගන් තියන අයත් එක නානට වඩා ඒක දාහේ සම්පතයෝ සරන්නරේන්ද්‍රයන්නනි මොකා කකුලා මංගල සූමින් පූලේ සූචානංකොල ඔබතුමාට දියේ ලගින්ට දියේ ලගින්ට එහෙමයි බෝ හිතුවද මම දියේ ලගින්ට දියකාරෙක් කියලා ඒකනේ අපේ සුරන්නරේන්ද්‍රය දියකාරෙක්ද බල දිය නයෙක් මිස මොකද ඔබ කිව්වේ නෑ නෑ සෝරි දිය නයෙක් නෙමෙයි මේ දිය බරියෙක් නේ ඇවුන්න ලොකු දෙයක් ඒක ඒ සුරන්නරේන්ද්‍රයන්නනේ මම මංගල සූමින් පූලේ වතුරට කොකුම්පතු සුවඳ කොට්ටන් කොමාරිකායුෂ තොඩන් රේනු නෙළුම් රේනු 1113 වදන්නා ගන්නට ගියාලා බෝ හිතුවද මං අද ඖෂධ පැන් ස්නානය කරනවා කියලා බෝ මේ ගණාඩි 2000ක් විතර තියෙන මුළු සූමින් පූලේටම ඔය කොකුම්පතු සුවඳ කොට්ටන් කොමාරිකා දැම්මද එහෙමයි යන් ඉතෝ ඔබ වගේ මෝඩ වාහකෙනෙක් කවුද උඹට කිව්වේ මගේ සූමින් පූලේ වරහන්න කියලා ඇයි මේ පොරොහිතයනේ කිව්වේ යන් මං කොහෙද කිව්වේ මං කිව්වේ සුරන්නරේන්ද්‍රයාට අද ජල ක්‍රීඩා කරන්න තියෙනවා කියලා විතරනේ අනේ අම්මා මේකගේ කට මේක කිව්වා සුරන්නරේන්ද්‍රයන්නේ නාන්ට ඕන විදියකට පූලේ හරි ගස්සන්ට ගියාලා වන් ඉතින් මං අරේම කොලා හන්නේ කාලා වරෙන්කෝ මොන අද දැන් ඉතින් කැට කැබිලිටි පාවෙන බෝක්කුවලේ පීනන කබර තඩිය වගේ පීනහල්ලකෝ බොගේ කොකොම්පතු සුවඳ කොට්ටන් කොමාරිකා වතුරේ බෝරුවා සුරන්නරේන්ද්‍රයන්නේ එහෙන යමු නේද මංගල සූමින් පූලේ පැත්තට දැන් මේ නැකත් වෙලාවත් හරියාගෙන යන්නේ ඒකයි නැකත් එහෙමයි මොන නැකත්ද බල ඇයි හුඟ දවසකින් දිය කෙදියේ යෙදෙන නිසා මං දියට බහින්න නැකතක් හැදුවා මේ බොට ඔල්මාදද මාව දැරිවියක් නාවනවා වගේ නැකතට නාවන්නද හදන්නේ එහෙම කියන්නේ පාසුරන්නරේන්ද්‍රයන්නේ දැන් ඔය නක්ෂාස්ත්‍රානුකූලව එතකොට මේ විශ්වයේ නෑ කියන්න අපේ ගියාංගෝ ඒ ඇති එහෙමයි තමයි මේ අහන්නකෝ මේ කේතු උච්ච වෙලා තිබෙන මේ වකවානුවේ කවුද කේතු එතනින් ගියාම රාහු කුර වෙලා එතනින් ගියාම බ්‍රහස්පති බංග වෙලා ඉන්න මේ හෝරාවට ජලයට බැහැගන්න හම්බ වුණයි කියන්නේ ආයි ඉතින් ගොඩම තමයි ගොඩම තමයි එහෙමයි දියට වැස්සහම කොහමද මිනිහ ගොඩම වෙන්නේ නෑ නෑ මේ සෝරි මේ දියම තමයි හා හදේ මු දිය ගිලිනවත් කියන්නේ නෑනේ අප්පෝ මොකද්ද කිව්වේ ඔබ කට ඇතුලේ දාගෙන නෑ නෑ මේ දිය ගිලින මැරිලවත් කියන්නේ නෑනේ කියලා කිව්වේ මේ හා උටාමේ නෑ නෑ මේ එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරනුයේ අම්මා තාත්තා අක්කා අයියා සමග ඔබට කවදත් ආදරේ ඇති හිමම හේගයි හොරීදින් ඒවා හේගයි වහාම ක්‍රියාත්මක වන පරිදි මාගේ දිය කෙලිය කැන්සල් මල කෙලියයි ඇයි දිය කෙලිය කැන්සල් කළේ සැලසුම් රහගතව බලා මාව දියේ ගිල්ලෝල මරන්නට අටවපු උගුලක්ද කවුද දන්නේ මේක දියේ කොහොමේ උගුල්ලට වන්නේ විකාර නැතුව යන් 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 නෑ ඕන්නේ හනේ විකාර නැතුව යන් දැන් නැකත් වෙලාවත් පහුවෙන්න ලගයි එනේ යමල්ලකෝ කෝරෙන් තප්පුරේ අංගනාව ලෑත්තිද යාලා පූලේ ගාව බඩපිටුම් ගහන්නේ දැන් පැයක විතර ඉඳලා යමල්ලා යමල්ලා එන බල මක්කොන්නා මෙතන බලක්කොවි ආ
හීතලේ අල්ලයි දන්නේ නේද වතුරේ නේ නේ පනින්න පනින්න ඔන්න තල්ලු කළා එකයි දෙකයි තුනයි හා පා වතුරේ හීතල මේ ඉති ගොයත්තේ පරිමුඛෝ අනේ මට නම් මට අද හෙම්බිරිසාව ඈ එතකොට අනිත් දේවියෝ ඉහළද සනීපනේ එක්කිනෙකුට උන්නේ අනිත් කෙනාට සෙන්ගෙඩි දෙන්නෙකුට ඇස්ලිද ඉතුරු අයද වතුර ඇලිජි ඔක්කොටම හන්නේද ඈ මොකද බල පුරෝහිත මේ මාව කසන්නේ හාපෝ කසනවා බල මොනවද මේ දියේ පාවෙන ඇට මලා කුකුලට වැරදිලා සුවඳ කොට්ටන් වෙනුවට කිතුල්ලට දාලවද්ද ඈ අද මම කුකුලෝ කුකුලෝ ඈ මොකේ උඹ සුවඳ කොට්ටන් වෙනුවට ඇට කියපිය උඹ දාලා තියන්නේ කිතුල්ලට නේද ඈ ඒ උඹට ඔයාට පෙන්නලා කිව්වේ සුවඳ කොට්ටන් කියලා ඒකනේ මං දැම්මේ මං එහෙම කිව්වේ නෑ ඒකයෝ කිව්වේ නෑ එලුසක මගද මුත් කටපාඩමට දනී මිනිහා පන පිටින් යන පොත් ගුලක් වැනිය වැගිරෙන විලස සාහිත රස අමර පැනිය පොතක් ලියන්නට අදහස් පාල උනිය සුරන්නරේන්ද්‍රයන්නි Don't disturb නොකර හිටින් පුරවහිත Don't disturb නොකර ඉන්න යකෝ මේකගේ අග මුල මාරු වෙලාද Don't disturb නොකර ඉන්න කියන්නේ disturb කරහන් කියන එකමනේ මේ සුරන්නරේන්ද්‍රයන්නි සුරන්නරේන්ද්‍රයන්නි මොන කරදරයක්ද පුරවහිත පේන්නේ නැද්ද මට මේ 1 by 1 එකින් එක කවුසිතුවිලි පහළ වෙගෙන නැටි කොබලන්න පොඩක් ඉන්න මොනවද බොට කවුසිතුවිලි වල බලන්න තියෙන්නේ පේනවද ඔබට නෑ මං බැලුවේ මේ හරියන් කවුරු හරි අංගනාවක් උකුල දෙපැත්තට වීසි කර කර ගියාවත්ද කියලා නැතුව ඉතින් නිකම්ම වස්සගේ සෙමලයක් කරන්න හේතුවක් නෑනේ ගහක් පයින් නෑ නෑ ඉතින් නිකම්ම කවුසිතුවිලි පහළ වුණා වෙන්නේ බෑනේ මොකක් හරි ෆවුන්ඩේෂනක් තියෙන්නේ බෑ ඒකයි ඔබ දන්නවද පුරෝහිත ඕ දන්නවා මොනවද දන්නේ ආ දන්නවනේ කියන් හා මොකයි මං දන්නේ කටවහන් හිටු කීනකම් එහෙමයි ඔබ දන්නවද පුරෝහිත කවුසිතුවිලි පහළ වෙන්නේ මොන වගේ අයගේ සිත් සතන් තුළද කියන්ට කවුසිතුවිලි පහළ වෙන්නේ එළදොඩුන්ට නෙවෙයි නැතුව වෙන මොකටද මොකක් එළදෙන්නුන්ට ඔව් කවු කියන්නේ එළදෙන්නටනේ බල කපුදු පුරෝහිත සාහිත්‍යයට අවමන් නොකර ඉඳු බලාපන් මාලිගාවේ දහසක් නරේන්ද්‍ර තාන්ත්‍රික කටයුතු වලින් මිදිලා මේ උද්‍යානයට ආවහම මොනතරම් හිත නිස්කලංක වෙලා කවුසිතුවිලි පහළ වෙනවද කියලා මලවිකාර මට නම් ඔය කවුසිතුවිලි පහළ වුණත් එකයි ඉහළ වුණත් එකයි අම්මපෝ ඒව නෙමෙයි පුරෝහිත අපි දෙන්නත් එක්කලා මේ උද්‍යානයේ නන් අයුරින් දකින්නට ලැබෙන දේවල් ගැන කවියෙන් වර්ණනා කරමුද මටත් රොමැන්ටික් සිතුවිලි පහළ වෙනවනේ ඕ එනවනේ හරි ඕම් බලහන් පුරෝහිත අර උද්‍යානයේ මැද අතුගාන ළඳ ගැන මට හිතෙන දේ කවියෙන් විග්‍රහ වෙන අයුරු ආ විග්‍රහ කරන්න ගොලන්නෝ පතවල කරල් වැනි අතපය ඇති ලන්දේ හරි ඉදලින් කරන දස්කම් මගේ හිත වැන්දේ බලහන් වැඩදාලා අතුගාන හිටි ඒක තමයි ඒක නලදත යසයි දිදුලන නුඹේ උඩ ඇන්දේ ආ වැඩ කරන උඹ ඉතුරු වැඩ සම්පූර්ණ කරා අන්ත බිඳේ පය බුරුලෙන් තබවරෙන් නැන්දේ ආ වැඩ කරන උඹ ඉතුරු වැඩ සම්පූර්ණ කරා අන්ත බිඳේ පය බුරුලෙන් තබවරෙන් නැන්දේ කෑව ගමම කෑව ඒක ප්‍රාන්තෙම කෑව බොල පුරෝහිත කපුට බොට සුංගාරේ තේරෙන්නේ නැද්ද සුංගාරේ සුංගාරේ නම් තේරෙනවා ඒත් ඕක සුංගාරේ නෙමෙයි එන ඕක ඇවිල්ලා ඔබතුමාගේ ලේවල සෙම කටවාගෙන ආන් අර පාකයකට ආපු ජෝඩුව දිහා බලා අර ආන් අන්නේ ජෝඩුව ගැන කවියක් කියපම් බලන්න ඔබ හිටිවල වැඩකාරයන අර මයියක ගහට අර වැසිකිළි දොර හේතු කලාවගේ මැචින් කපන එකද ඔව් ඔව් හා
කියනකෝ. සිසිවන උවන ඉඟ සුඟ ගත හැක මිතින. ඒ ඔය මොනවද බං ඔය හිතවන කවියක්ද ඕක? ඈ? ඒ කියපන් තමුන්ගේ නිර්මාණයක්. හිතවන උවන. හිතවන? ඔව්. දෙන්නම්. උඹේ කිය කිය මරණ වයේ. ඔය මොනවද බං ඔය? ඉඳහන් කෝ කියනකන්. Sorry sorry. නෑ 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 මට කවි බෑ බං එහෙම. හරි හරි කියන්නකෝ. අතගෙන උගේ මල්වත් තේ ඇවිද යමින්. හරි ඔව්. කොළ පාටින් රැදෙන ලාදලු උලා කමින්. ඒ කොහෙද බං ලාදලු උලා කන්නේ කවුද? අර කන්නේ අත තහුවෙන අහුවෙන කොළය කඩාගෙන අර කටේ දාගන්නේ තනි කරම වෙස්සියක් වගේ. ඕ. ආ එහෙනම් කියංගෝ කොළ පාටින් රැදෙන ලාදලු උලා කමින්. ආ ඉතින් ඉතින් ඉන්නකෝ ඉතින්. හා කොළ පාටින් රැදෙන ලාදලු උලා කමින් කොළු වගේ පසුම් බියලෙලට හිඟා කමින්. හරි සනසියන් නැගේ උඹේ ඔය ගොදුර නැතිං. හරි ඉන්නකෝ ඉතින්. කොළ පාටින් රැදෙන ලාදලු උලා කමින් කොළු වගේ පසුම් බියලෙලට හිඟා කමින්. හරි සනසියන් නැගේ උඹේ ඔය ගොදුර නැතිං. හරිද? ඒකත් නරකම නෑ ඉතින් කයිය. සුරන් නරේන්ද්‍රයන්නේ මම කොල්ලකාරි. හා මම කොල්ලකාරි හිටිවන කරියා කිව්ව කොල්ලෙක් එනයි. හා එනම් උඹ පදේයි මම් පදේයි කියමුකෝ බලන්න. හා කියමුකෝ. හා පටන් ගනිමු බලන්න එනම්. හරි එනම් පටන් ගන්නවා. හරි සෙත් පීපක් එක වෙත යෝඩුව සතුටින්. අදන් උඹ කියන්කෝ. සෝරි නරේන්ද්‍රයා කියන්නකෝ. බට් to pani gas yat dua pananatamin hatto balagena kavi mumunati melesinna metto galana kelapida ganuda tin metta kiwe mata da ai umbat mata hadda kiwe hari hari tin kavi karene di narendra tumani bosai goliya kiyala wenasak ne එහෙම වහමද කවි නෙමෙයි මොන උලව්ව කොලත් මායි උඹයි අතර පරතරයේ විදිහට තියෙන්න ඕන. ජී මොන කැත වෙනද නරේන්ද්‍රයන්නේ. කවි කියනකොට ලොක්කත් එකයි පොට්ටත් එකයි. කවි මීන් කවි. අනේ නිකහිටු ඒ හදන්නේ උඹ කවිය පිටින් දාලා මගේ කරේ යන්න ගෝරි නැතුව. පව් යයි සිතාමස් තුන්නම හිවලාට ඌ ඒ සිංහ රජුගේ යන්නට කරට සිවලා සමග යන ගනු දෙනු කරන්නට කොටලුව මිසක නැත සිංහයා පෙනෙන්නට. එබාර උඹ මට කොටලුව කිව්ව නේද කටුකන හිවලා. මම නම් හිවලාය වාසල කටුම කන. ඔබ නම් ඇත් රජුය ලොකුවට බබලවන. අන්න හරි. ගොව්වා පොඩිය හෙන්ඩුව ඊටත් වැඩිය. දමලා ඇන්න තැන හකුලා නමයි දන. ඒ කියන්නේ උඹයි මගේ මාලිගාවේ කටුකන හිවල් ඇත් ගොව්වා. හිටු දෙන්නම් ඔබට මම වැඩක්. Shame to you. ඈ නෑ මෑ පුරෝහිත. එහෙම අයියෝ. මොකද්ද එහෙම? එහෙම නම් එහෙමයි ඒකයි. අපි දැන් මේ විදියට වෙස්වලාගෙන නගර උද්‍යානයේට වැදිලා කයි කිය කිය ඉන්නකොට ප්‍රාන්තේ ඉවරෙතම ඉවරයි. එහෙම වෙන්නේ කොහොමද බං? මම කියන්න ගියේ අපි මෙහෙම ඉන්නකොට තමයි ප්‍රාන්තේ සැබෑ යථාර්ථය අපිට පේන්න ගන්නෙ. ඕ ඒකත් ඒකත්. මෙහෙම ඉන්නකොට තමයි සැබෑවටම යථාර්ථය පේන්නේ. ඔය එන්නේ ගෝතකරුවේ ඇඟටම. මේ මොකද මේ උන්නේ හැල මෙතන? ආ මෙතනට වෙලා පචහලනවද? මේක කෙල්ලන්ට කොල්ලන්ට පෙම් කරන්න හදපු යනක් තේරුණාද? යනවල යන්න මෙතනින්. යනවා. පවුනදි මෙතනට. මේ මුන්නේ කවුද? මං ඇවිල්ලා උයන්පල්ලා. පුරෝහිත. එහෙමයි. දෙන්නද මූට මෙතනම බඩදිය බෑවෙන්න. එපා එපා. යථාර්ථයට මූණ දෙන්න. යථාර්ථයට මූණ දෙන්නන්නේ ඒකයි මං කියන්නේ. දෙන්නට හොඳින් කිව්වේ තේරෙන්නේ නැද්ද? මෙතන වෙන් කළ තියෙන පෙම්වතුන්ට පමණයි. ඉතින් අයියා අපිත් පෙම්වතුන් තමයි යෝ. තාම අපේ කෑලි දෙක ආවේ නැ නේද මචං? ඒ අපේ මූවට මචං කිව්ව නේද? මේ ලොකු නෑ මේ. මට ඔහෙව පොඩ්ඩක් දැකලා පුරුදුයි වගේ. කොහෙද මාලිගාවද වැඩ? නෑ නෑ
ඒ අපේ අයියානේ. ඔව් මං මාලිගාව අත්තේ වැඩ කරන්නේ. ඔව්. මාලිගාව අත්තේ? ඔව් ලීමෝලේ. ලීමෝලේ? හා. ඔය නිකන් හරියට අපේ මේ සුරන්නරේන්ද්‍රය වගේනේ මූණ නිකන්. ඔව් ටිකක් ඒ වගේ තමයි. හැමෝම කියනවා. මෑ බොරු නේද කියන්නේ? ඔහෙ මාලිගාව වැඩ කරන කෙනෙක් නේද? ආ දැන් මාලිගාවේ වැඩ කරන ඔක්කොමල්ලම සුරන්නරේන්ද්‍රය වගේ මූණ වෙනවද බං? ඒකනේ. ඔහේ අහන්නේ ඔය මාලිගාවේ වැඩ කරන අය ගැනද නැත්නම් මාලිගාවේ අහල පහල කට පුරෝහිත අයියෝ ඔබතුමාත් එක්ක විශ්වාසලාගෙන ආයෙ නම් එන්නේ නැහැ පාක්වල ඇවිදින්න ඔබතුමාට කට තියන් ඉන්න බෑනේ තප්පර පහට ගලනවා ඔන්නෝගෙන හරන්න බැරි හොඳ වෙලාවට අරක බය වෙලා දිව්වේ එහෙම තමයි අපි ඇඳුම් වලින් විශ්වාසලා ගත්තට ශරීර කූඩු ඇතුලේ ඉන්නේ පරණ සතාමනේ සතෙක්ම තමයි හරියට හරි මොනවද කිව්වේ නෑ මම මොකක් කිව්වේ නෑ මේ ඇයි මම මොන හරි කියන වගේ කට ඇදියද ඒක ආගමන්නේ අර උයන් පල්ල මට බය වෙලා දුවපු දිවිල්ලට මේක රස්සාව දාලාම දිව්වද මන්දා ඒක රස්සාව දාලා ගියාට බය වෙන්නේ පනරේන්ද්‍රයන්නේ අපේ බාප්පලගේ පුතු ඉන්නවා රස්සාවල් නැතුව ඕන තරම් මං හෙට වේකන්සි පුරවන්නම් ඉවරයිනේ ඈ මොනවා කියන්නේ බෝ මගේ අග්‍ර පුරෝහිතය ලෙස කටයුතු කරද්දි කොහමද බං උඹේ බාප්පලට රස්සාවල් නැති පුතු ඉන්නේ ඈ මං උන්න උඹේ ඥාති වෙන ඉපදෙන්න ඉන්න ළමයින්ටත් මේ වෙනකොට උඹ පත්තිල් ලිපි හරි ගසලා ඇති කියලා එහෙනම් ඉතින් ඔබතුමාත් දන්නවා මේ රස්සාවේ රඟේ නේද ඈ මම මොකෝ බල නොදන්නේ මමත් හිටපු නරේන්ද්‍රයේගේ පුරෝහිතෙක්නේ අන්නර උයන් පල්ලා ඉන්න තැනකින් හොයාගෙන ඇවිත් ඒකට පණිවිඩේ දීහන් ඇවිත් රස්සාව කරන්ට කියලා ආ එහෙමද මම්මි අපේ කෙනෙකුට ඒ රස්සාව පත්තල් කරන්න ලෑස්ති වුණා විතරයි නෑ ඒ අහිංසකයාගේ කිසි වරදක් නෑ ඒකව ගෙන්නපන් මා ඉදිරි පිටට ඒකට හොඳ ඇහක් තියෙනවා හොඳ කනක් තියෙනවා ඒකා මං වෙස්වලාගෙන හිටියත් අඳුරගත්තා හයි මි එහෙනම් අපි පොරගේ තනතුර උසස් කරලා පණිවිඩ කමු ආ ගෙන්නපන්කෝ අවසරයි සුරන්නරේන්ද්‍රයන්නි අර උයන් පල්ලා අන්න පැමිණ සිටිනවා ආ මෙහියනු අනේ සමා වෙන්න සුරන්නරේන්ද්‍රයන්නි මම දැනගෙන හිටියේ නෑ ඔබතුමා හරි 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 තමුන්ගේ රාජකාරී හරියට කොලා ඒ ගැන තන්තෝසයි මං තමුන්ට රස්සාවේ උදසීමකුත් එක්ක කහවණු 100ක් පඩි වැඩි කොන්නවා දැන් තන්තෝසද ගිහන් එහෙමයි හොඳයි හැබැයි ඔය පඩි වැඩි වීමේ චක්‍ර ලේඛනයේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ අවංක භාවය උඩයි තේරුණාද ඔබට එහෙමයි ඒක නිසා කියමු බලන්න තමුන්ට පඩි වැඩි කරලා ප්‍රොමෝෂන් එකක් අරන් දෙන්නන් ය කියලා අපේ පුරෝහිත තැන තමන්ගෙන් කීයක් ඉල්ලුවද වැඩිය නෑ මාසෙකට කහවණු 50 ගාන දෙන්න කිව්වා ආ ඇහුණා නේද පුරෝහිත උඹට ඇහුන්නේ ඈ නේ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ